පොලිස් නිලධාරීගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු ගජේන්ද්‍රන් පොන්නම්බල මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත් වුණාය කියන සුභාරංචි අපිට ලැබිලා තියෙනවා. ඒ සම්පිලිබඳ අපේ ප්‍රණාමය අපි පොලිසියට පුද කරනවා. සමහර මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නේ නීතියට උඩින් කියලා. ඒක උතුරේ විතරක් නෙවෙයි දකුණෙත් සමහර මන්ත්‍රීවරු හිතාගෙන ඉන්නවා. ඒක එහෙම නෙවෙයි කියලා ඒ මන්ත්‍රීවරුන්ට සිහිපත් කිරීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා මන්ත්‍රී ධූරයට මුවා වෙලා පොලිසියට හමුදාවට බාධා කළ පළමු අවස්ථාව මේක නෙවෙයි. පුරා උතුරේ නැගෙනහිර පුරාවස්තු විනාශ කරන තැන්වල බෙදුම් වාදයට උඩගෙඩි දෙන තැන්වල මන්ත්‍රීවරයා නිපොට උතුරු සා නැගෙනහිර පළාත්වල පුරාවස්තු විනාශ කරන තැන්වල බෙදුම් වාදයට උඩගෙඩි දෙන තැන්වල ගජේන්ද්‍රන් පොන්නම්බල මන්ත්‍රීවරයා රජයේ නිලධාරීන්ට බාධා කරමින් හැසිරෙන ආකාරය අපි බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා. ඒ නිසා එතුමා දරුවන්ගේ විභාගයෙන් බාධා කිරීමට තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නිසා තමන්ට සුද්ධ වූ අයිතියක් තියෙනවා කියලා විශ්වාස කරමින් කටයුතු කරන්න හදපු අවස්ථාවේ ඒක එහෙම නෙවෙයි කියලා එතුමාට සිහිපත් කිරීමට පොලිස් නිලධාරීන්ට කොන්දක් තිබීම ගැන අපි සතුටු වෙනවා. පොලිසිය මේ ප්‍රදර්ශනය කරපු කොන්ද සැමදාම රැකගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පොලිස් බලතල පළාත් සභාවට ලබා දිය යුතුයි කියන සංවාදයේ ඉදිරියේම සිටින කෙනෙක් තමයි ගජේන්ද්‍ර පොන්නම්බල මන්ත්‍රීතුමා. නිකමට හිතන්න මේ මොහොතේ පොලිස් බලතල පළාත් සභාවට ලබා දීලා විග්නේෂ්වරන් මහැමතිවරයා උතුරේ මහැමති ධූරයේ ධර්ණ අතරේ ඔය සිදුවීම සිදුනා නම් ඔය ජවනිකාව අවසන් වෙන්නේ මහමතිවරයාගේ ඉහළ පොලිස් නිලධාරියෙකු ලැබෙනවා දුරකථන මුලින්ම ගජේන්ද්‍රන මන්ත්‍රීවරයා දුරකථනින් කතා කරනවා විග්නේෂ්වරන් මහමතිවරයාට විග්නේෂ්වරන් මහමතිවරයා පොලිසිය ඉහළ නිලධාරියෙකුට කතා කරනවා ඒ ඉහළ නිලධාරියා මෙතන ඉන්න පොලිස් නිලධාරියන්ට කතා කරලා කියන්නේ ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඉදිරියේ වැඳ වැටලා සමාවරණ මේක අවසන් කරන්න කියලා මතක තියාගන්න අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕනි 21 වෙනි සංශෝධනයේ මධ්‍යම ආණ්ඩුවේ පොලිස් නිලධාරීන් ස්වාධීන පොලිස් කොමිසමක් යටතට පත් කළත් ඒකේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පළාත් සභාවේ පොලිස් නිලධාරීන් මහාමතිවරයාගේ අනසකට යටත්වයි කටයුතු කළ යුත්තේ කියලා. ඒ නිසා ඒ ස්වාධීන කොමිෂන් සභාව පළාත් සභාවට පොලිස් බලතල ලබා දුන්නොත් බලපාන්නේ නැති ආකාරයටයි 21 වෙනි සංශෝධනයේ සකස් කරලා තිබෙනවා. ඒ වගේම මේ දිනවල සමාජීය ලකු සංවාදයක් ඇති වෙලා තියෙනවා විකාශන අධිකාරයක් පිළිබඳව සම්බන්ධයෙන් මාධ්‍ය බලපත්‍ර නිකුත් කිරීම සංඛ්‍යාත වෙන් කිරීමේ ඉතිහාසයට එබිල බැලුවොත් අපිට පේන්නේ මේ සංඛ්‍යාත වෙන් කිරීම මාධ්‍ය බලපත්‍ර නිකුත් කිරීම සිද්ධ වෙලා තියෙන්නේ අවශ්‍ය අයට නෙවෙයි හැකියාව තියෙන අයට නෙවෙයි ගජ මිතුරන්ට අවසානයේදී මාධ්‍ය කිරීමේ හැකියාව තිබෙන අවශ්‍යතාවය තියෙන පුද්ගලයන්ට සිද්ධ වෙනවා මේ ගජ මිතුරන්ගෙන් රුපියල් කෝටි ගාණක් ගෙවලා සංඛ්‍යාත සහ බලපත්‍ර මිලදී ගන්න. ඒ නිසා බලපත්‍ර නිකුත් කිරීමේ සහ සංඛ්‍යාත නිකුත් කිරීමේ නිර්ණායක තිබිය යුතුයි කියන තැන අපි සම්පූර්ණයෙන්ම ඉන්නවා. ඒ සම්බන්ධයෙන් නියාමනයක් තිබිය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. නමුත් ග්‍රීක සාහිත්‍යයේන ඩෙමොක්‍රීස්ගේ හිසට ඉහළින් අස්වකෙන්දකින් එල්ලා තිබුණු කඩුව වගේ මේ බලපත්‍රය මාධ්‍ය ආයතන හීලාය කර ගැනීමේ ආණ්ඩුවේ අවියක් බවට පත් වෙනවා නම් හැම වෙලේම ආණ්ඩුවට රිදේවිද කියන බයෙන් තමයි තමන්ගේ ප්‍රවෘත්තික සංස්කරණය කරගන්න මාධ්‍ය ආයතන වලට සිද්ධ වෙන්නේ. එතකොට ආණ්ඩුවට හීලාය මාධ්‍ය ප්‍රජාව බිහි කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනවා. 1997 දී එවකට තිබුණු ආණ්ඩුව මේ වගේම පනතක් ගෙනාවා. මේ පනත පිළිබඳ පනත් කෙටු පද පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්ණයේදී අග්‍රමිෂකාරතුමා එකට හිටිය අගවිනිසුරු ජීපීඑස් සිල්වා මැතිතුමා විකා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින් එවැනි පනතක් අවශ්‍ය බව කියමින්
හැබැයි ජනමාධ්‍ය නියාමණයයි ජනමාධ්‍යවල ස්වාධීනත්වය නැති කිරීම කියන්නේ දෙක දෙකක් මිස එකක් නොවන බවට අවධාරණය කළා තියෙනවා. ඒ 50 කින් පතේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඊටාම වැදගත් විග්‍රහයක් තියෙනවා සිටීමේ නිදාසකෙ. ඇත්තෙන්ම ආනුභව ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියේ සෑම තැනක් එක්කේ සිටීමේ නිදාස මූලික අයිතිවාසිකමක් විදිහට තහවුරු කරලා තිබුණාට කෙනෙකුට හිතෙන්න පුළුවන් සිටීමේ නිදාස මූලික අයිතිවාසිකමක් කරන්න ඕනේ නැහැනේ. මම හිතන එක නතර කරන්න කාටවත් බෑනේ. ඇත්තද? අපි හිතන එක අපි විතරදද? අපි හිතන ඒවා නතර කරන්න කාටවත් බෑ. හැබැයි මේ නඩු දින්දේ පෙන්වලා දෙනවා සිටීමේට නම් කෙනෙකුට නිදාසයේ සිතන්න නම් ඔහුට තොරතුරු නිදාසයේ ගලා යන්න ඕනේ. තොරතුරු තමයි අපේ සිටීමේ දිග බලන තීරණය කරන්නේ. අපේ සිටීමේ නිම්වල පුළුල් කරන්නේ සීමාව මොකද කියලා තීරණය කරන්නේ. ඒ නිසා ජනමාධ්‍ය වලට ස්වාධීනව කටයුතු කිරීමේ අයිතියෙන් තමයි සෑම තැනකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ලෙස ලබා දී තිබෙන සිටීමේ නිදාස තහවුරු වෙනවා. ඒ නිසා මේක උදෙත් මේ ජනමාධ්‍ය නිදාස පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ජනතාවගේ සිටීමේ නිදාස පිළිබඳ ප්‍රශ්නයක්. ඒ බව අපි නෙවෙයි කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා අනුවාදයේ ගෙන 52 පත කුණු කුඩේට විසික් කරා. ඒ නිසා දෛවයේ සරදමක් විදියට එදා ඒකට විරුද්ධව තිබුණු සටනට නායකත්වය දුන්න රනිල් වික්‍රමසිංහ එවකට විපක්ෂ නායකතුමා අද ජනාධිපති ධුරයට පත් වෙලා එවැනිම පනතක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි ජනමාධ්‍ය සදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු GPSILල මැතිතුමන් කිව්ව ආකාරයට ජනමාධ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ සහ සංඛ්‍යාත බෙදීමේ නිර්ණායකවල අවශ්‍යතාවය ජනමාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවය පිළිගනිමින් ඒ ජනමාධ්‍යවල ස්වාධීනත්වයට ජනතාවගේ සිටීමේ නිදාසට බාධා නොවන ආකාරයෙන් සිටුවේ යුතුයි. නමුත් මේ පනත් කෙටුම්පත සිටීමේ නිදාස අමුමුවේ උල්ලංඝනය කරලා තිබෙන නිසා මෙය අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ජනතාවගේ අනුමැතිය ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියකින් තොරව සම්මත කරගන්න බෑයි කියලා තීරණය කරනවා සිකුරු. ඔබට මම ආරාධනා කරනවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ මම පළාත් ඇමතිවරේ ඒ කාලේ ජනමාධ්‍යවලට එරෙහිව සිදුවීම් වෙද්දී මම හිටගත්තේ ජනමාධ්‍යෙත් එක්ක මිසක් සිටීමේ නිදාසත් එක්ක මිසක් ආණ්ඩුවත් එක්ක නෙවෙයි. ඒ නිසා ඔබ කියන ඒවා සමහර දේශපාලකයන්ට අදාළ වෙන්න පුළුවන්. හැබැයි හැමෝටම අදාළ කළ සාමාන්‍යකරණය කරන්න එපා. තමන්ගින්ගේ මොන පැත්තද කියලා බලන්න නැතුව තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක හිටගත්තු දේශපාලකයෝ මේ රටේ ඉන්නවා. අපි දැන් මේ බහුතරයක් දැන් ගොඩක් මැදියට දක්නවා මේක වැරදි ක්‍රමයක් කියලා ආණ්ඩුව වෙනුවෙන් පෙන්නේ ඉන්නේ මේක නිවැරදි කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ ඔවුන්ගේ පරිකල්පනයේ තියෙනවද? ඇත්තටම ඔබ මේ කතා කරන පක්ෂව වගේම විපක්ෂව කතා කරන බොහෝ දෙනෙක් අවාසනාවට මේ පණක් කෙටුම්පතවත් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයවත් අත්දීනේ කරලා නැහැ. මොකක් කර දෙයක් මාධ්‍ය ඇහුවම කියලා දාන්න. අර ඔබ ඉතාම නිවැරදිවට කිව්වා වගේ ඉන්නේ ආණ්ඩුවේ නම් මේකට පක්ෂව කතා කරන හැටවත් දැකලා නැහැ. මොකද තාම මේක තාම ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා නැහැ. තරා අපි කෙටුම්පත ලබා ගත්තා නොනිල ආකාරයකට. එහෙම මිසක් නිල වශයෙන් මේක තාම ප්‍රසිද්ධ කරපු ලේඛනයක් නෙවෙයි. වෙනදා මේ වගේ සංවාදයක් ඇති වෙන්නේ ගැසට් මගින් ප්‍රසිද්ධ කරාට පස්සේ නැත්නම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරාට පස්සේ. මේක තාම ඒ නිල ගමන ගිහිල්ලා නැහැ. එතකොට දැකලා නැති අධ්‍යයනය නොකර 50 කටුම්පතවත් මෙයා සමානව ඉදිරිපත් කරපු 1997 50 කටුම්පතවත් ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් දුන්න නිර්ණයවත් අධ්‍යයනය නොකර ඉතින් ආණ්ඩුව නම් ගේන ඕන එකක් ෂෝක්. විපක්ෂය නම් වාඩි වෙලා ඉන්නේ ඕන එකක් විරුද්ධයි. ඉතින් ඒ මානසිකත්වය වැරදි. අපි ඔබ දැකලා ඇති මේ ආණ්ඩුව ගෙනාවු සමහර හොඳ දේවල් වලට සම්පූර්ණ සහාය පළ කරනවා. ඒ අපි දේශපාලනය කරන්නේ ලේඛන අධ්‍යයනය කරලා ඒවැය තියෙන හොඳ නරක අධ්‍යයනය කරාට පස්සේ කෙතරම් පරම හතුරෙක් ගෙනාවත් අපි හොඳ දෙයට හොඳයි කියන්න කෙතරම් සමීප මිතුරෙක් ගෙනාවත් නරක දෙයට නරකයි කියන්නත් අපි පෙකෙලෙන්නේ නැහැ. දැන් පෞද්ගලික කාලේ දැන් මේ ආණ්ඩුව 50 කීපක් කරන්නේ නැහැ. හැබැයි එකක්වත් සාර්ථක කරගන්න පුළුවන් නැහැ. අධිකරණය ගියාට පස්සේ
ඇත්තෙන්ම 1997 ගෙනාපු පනත් කෙටුම්පත ගැන අඩුම ගානේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න නිර්ණය අදීනේ කරා නම් නැවතත් ඒ වගේම දෙයක් අර සාමාන්‍යයෙන් කියනෝනේ මොකද්ද රෑවැටුණු වෙලේ දවල් වැටෙන්නේ නැහැ කියන දැන් මේ ඒකම නාපෝ කරන්න යන්නේ 97 ඉඳන් අද වෙනකොට අවුරුදු කීයක් කියලා තියෙනවා අවුරුදු 97 2007 2000 අවුරුදු 27ක් අවුරුදු 27ක් ගත වුණාන් පස්සේ එහෙම එකක් ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙහෙම කිව්වා කියන එක අමතක වුණාද දන්නේ නැහැ. හැබැයි ඔය බොහෝ දෙනෙක් අද දේශපාලන ඉහළ මට්ටම ඉන්න බොහෝ දෙනෙක් එදත් පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ හිටියා. ඉතින් ඒ වගේම කියන්න ඕනි ආණ්ඩුව අදට අද කර්ම නොසලකිල්ලෙන් අපේ ජනමාධ්‍යවේදී මැතිතුමා ඉතාම නිහඬව පෙන්නුම් කරා වගේ ආණ්ඩුව පනත් කෙටුපත් නැත්නම් මේ නීති සම්පාදන ක්‍රියාවලිය තුළ බලවත් නොසලකිල්ලක් පෙන්නනවා. දැන් IMF කිව්සුමේ සඳහන් වෙනවා අප්‍රේල් මාසේ 30 වෙනිදාට කලින් මහා බැංකු පනත් කෙටුපත අනුමත කරගත යුතුයි. ඒක තමයි IMF කිව්සුමේ තියෙන පළවෙනි කොන්දේසිය පළවෙනි ඉටු කළ යුතු කොන්දේසිය තමයි අප්‍රේල් 30 වෙනිදාට කලින් මහා බැංකු පනත් කෙටුපත සම්මත කරගෙන. දැන් ජූනි මාසේ මැදටත් එනවා මේ පාර්ලිමේන්තු සතියටත් ඒක ඉදිරිපත් කළා නෑ. ඒතකොට IMF ගිවිසුමේ කොන්දේසි කඩ කිරීම හරහා සැප්තැම්බර් මාසේ වාරිකය ලබා ගැනීම බරපතල අවධානයකට තල්ලු වෙලා තියෙනවා. හේතුව මොකද්ද? අපේ රටේ විශිෂ්ට නීති කෙටු සම්පාදක දෙපාර්තමේන්තුවක් තිබියදී පිටේ ඉන්න අයට දුන්නා පනත් කෙටුම්පත් හදලා. ඒ මිනිස්සු පොඩි එකාගේ ලිව්වගේ පනත් කෙටුම්පතක් හැදුවා. වගන්ති 43කට සංශෝධන 80ක් ප්‍රබල ප්‍රහාරයකට ශ්‍රේෂ්ඨාධිකරණය දෙල ලක් වෙන්න කියලා විශ්වාස කරනවා. එමෙන්න තමයි සමාජයේ තියෙන ප්‍රශ්න ජනතාවට තියෙන ගැටලු වලට කරවන්නේ කටිකාව වෙනකට කරනවා. ඇත්තෙන්ම ඉතින් එහෙම කරන්න ආණ්ඩුවට වෙන උපාය මාර්ග යොදනවා මිස මතනේ පනත් කෙටුම් පතක් හදලා ඒකට අර වගේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බරපතල මල්ටි බැරල් රොකට් ප්‍රහාරයක් එල්ල වෙලා කුඩුපට්ටම් කරලා දැම්මම ඒක ආණ්ඩුවේ ප්‍රතිරූපයට බලවත් හානියක් එවැනි උපායක් කියලා මම හිතන්නේ නැහැ. ඇත්තටම ආණ්ඩුව එවැනි උපායක ඉන්නවා නම් එවැනි මෝඩ ආණ්ඩුවකුත් මේ මී පිට නැහැ කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.